රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් සිරස්තල රට පුරා වර්ජන රැල්ල හෙටින් නැරඹෙයි බලත් හතරක වෛද්‍යවරුන් හෙට ලෙඩ වෙයි වෘත්තීය සමිතිවල කට වහන්න හදන වචිර මැතිවරණයට මුදල් ඉල්ලා කොමිසමෙන් මුදල් ඇමති ජනපති රනිල්ට ලිපියක් ලිපියට තාම ප්‍රතිචාරයක් නැහැ පුංචි හේවා කියයි මැතිවරණයේ ඉල්ලා ජිනීවා එක්සත් ජාතීන්ගේ මූලස්ථාන ඉදිරි පිටත් විරෝධතාවයක් සල්ලි නැතිලෝ සල්ලි නැතිලෝ නන බලයට ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඈතින් ඈතට අපිට තාම මුදල් දීලා නැහැ පත්‍රිකා ප්‍රමාද වෙයි ගංගානි කියයි ප්‍රමාද වන බවට අපට නිල දැනුම් දීමක් කළේ නැහැ කොමිසමෙන් පිළිතුරු संकल्प वलिन पमनक रट गोडगन्न बह कियन सजित उंच चंदेट पुदु चन पेरमुने फलमु प्रचारक रैलिय मुनरागलिन पुरवैसी भावे वेनुवट अर्ध पुरवैसी भावयत प्रजातंत्रवादे वेनुवट हिंगन प्रजातंत्रवाद्यत प्रजातंत्रवादे याचक बव पिलिबंदवत अद टेलीवेकियन वसर हतरक तुल अट वतावकदी लबेन आईएमएफ डॉलर बिलियन तुन आईएमएफ निसा तावत बरवन नय बर ලංකාවේ ආර්ථිකය ගැන මහාචාර්ය ස්ටිව් හෙන්කේ යලිත් අනුතුරු අංගවයි ප්‍රථමේ නවධානය දේශීය පුවත් වෙත ලබන 15 වනදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තීය සමිති සැලසුම් කර තිබෙනවා ඊට අදාළව වැඩ වර්ජන ඇතුළු උද්ඝෝෂණ මාලාවක් හෙටින් ආරම්භ වෙනවා රජී වෛද්‍යවරුන් හෙට පළාත් 4ක වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වෙනවා වෘත්තීය අර්ගල පිළිබඳ අදහස් දක්වමින් මන්ත්‍රී වජිර අභිවර්ධන පැවසුවේ වසරක්වත් යනතුරු වෘත්තීය සමිතියේ නිශ්ශබ්දව ගෙදරට වී සිටිය යුතු බවයි. මේ අතර උද්ඝෝෂණ විසිරුවා හැරීමට කඳුළු ගෑස් හා ලී පොළු ආදී භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කළා. රජයේ නව බදු ප්‍රතිපත්තිය ඉහළ ගිය විදුලි බිල සහ බැංකු පොලි අනුපාතය යන කාරණා මුල් කරගනිමින් ආරම්භ වූ වෘත්තිකයන්ගේ ක්‍රියාමාර්ග ඉදිරියේදී තවත් තීව්‍ර කරන බව එම වෘත්තීය සංගම් නියෝජිතයින් අද සඳහන් කළා. මුලින්ම අපි ආරම්භ කරන්නේ දිවයිනේ පළාත් හතරකින් බස්නාහිර පළාත, දකුණු පළාත, මධ්‍යම පළාත සහ නැගෙනහිර පළාත. ඒ පළාත් හතර තියෙන සියලුම රෝහල් අපි සාම්ප්‍රදායනුකූලව සමහර රෝහල් අපේ මේ සංවේදීතාවයන් සැලකිල්ලට අරගෙන වෘත්ති සමිති ක්‍රියාමාර්ග වලට අපි එකතු කරගන්නේ. ඒක බදාදා දිනේ තමයි මේ රටේ සමස්ත වැඩ කරන පන්තිය පාරට බහින්න නියමිත වෙලා තියෙන්නේ. බදාදා දිනේදී දැන් අඟහරුවාද දවස ඇතුළත මේ සම්බන්ධ විසඳුමක් ලැබුණ නැත්නම් දිවයින පුරා ක්‍රියාත්මක වෙන අඛණ්ඩ වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක් බදාදා උදේ 8 ඉඳන් ආරම්භ වීමට නියමිතයි. ගුරු විදුහල්පති වෘත්ති සමිතියට අපි සියලු වෘත්ති සමිති ඒකාබද්ධව අපි තීරණයක් කරන් තියෙනවා. එළඹෙන 15 වෙනිදා දවන්ත වැඩවලින් යන මේ වෙන විට අපි සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට අධ්‍යාපන ලේකම්වරුන්ට ලිඛිතව අපේ වැඩ වර්ජන ප්‍රකාශනපත් කරලා තියෙනවා. අපි හෙට ඉඳලා වැඩ වර්ජන දිගටම ක්‍රියාත්මක වෙනවා. හෙට හවස 3ට අපි මේ රටේ සියලු දේශපාලන පක්ෂ ඒ වගේම වෘත්තීය සමිති එකතු කරගෙන මහා සමුළුවක් රැස්වීමක් පැවැත්වීමට කටයුතු කරලා තියෙනවා. 13 වෙනිදා අපි සේවකයෝ විධායක නිලධාරීන් සහ වෘත්තිකයින් යම් යම් රාජකාරී වලින් බැහැර වෙනවා. 14 වෙනිදා ජල සම්පාදන මණ්ඩලයේ සමස්ත සේවකයෝ පැය 4ක් රාජකාරී වලින් බැහැර වීමේ ක්‍රියාමාර්ගයකට එකතු වෙනවා. ඒ අනුව සියලුම කාර්යාල සේවා සහ පාරිභෝගික සේවා කිසිවක් ඉටු වෙන්නේ නැහැ.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිරාභේ වර්ධන පවසන්නේ වෘත්තීය සමිති නියෝජිතයින් මේ මොහොතේ නිශ්ශබ්ද වී නිවෙස්වලට වී සිටිය යුතු බවයි. අපිට අපහාස කළා අපිට බැන්නා ඒකට කමක් නැහැ. අපිට පාරේ යනකොට බයිසිකල් දුවනකොට අපි හිතනවා අපිට බැන්නත් දැන් ඒගොල්ලෝ බයිසිකල් වල යනවනේ කියලා. ඒගොල්ලෝ දැන් ගෑස් ටැංකිය ගෙදර තියාගෙන උයනවනේ කියලා. කොහොම හරි සමාජයට වැදගත් පණිවිඩයක් අවශ්‍ය කරලා තිබෙනවා. සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරයේම මාස 6කට අවුරුද්දකට කරුණාකරලා නිශ්ශබ්ද වෙලා ගෙවල් වල ඉන්න ඕන. රටක් ගොඩ ගන්න හදන්නේ. එතකොට ඒක කඩා කප්පල් කරන්න පිරිසක් කල්පනා කරනවා නම් වැඩ වර්ජනය කළා හූ කියලා ගල් ගහලා ඒ පිරිස පාලනය කළ යුතුව තිබෙනවා. එසේ කරන්න බැරි නම් මේ රට ගොඩ ගන්න බැරි තැනකට තල්ලු වීම සිදු වෙනවා. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් වෘත්තීය සමිති අද මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. අපි වජිරාභේ වර්ධන මහත්තයාට කියනවා අඩු ගානේ රනිල් වික්‍රමසිංහට ආදරේ නම් ඔය කටමැත දොඩෝන එක නවත්තලා අඩුගානේ මේ රටේ ඉන්න වෘත්තීය සමිතිත් එක්ක සිවිල් සංවිධානත් එක්ක බහුජන සංවිධානත් එක්ක මිනිස්සුත් එක්ක සාකච්ඡා කරලා වැඩපිළිවෙල මොකද්ද ඒ වැඩපිළිවෙල කරගෙන යන විදිය මොකද්ද කියන එක කියන්න වෘත්තීය සමිති ලෑස්ති අවුරුද්දක් නෙමෙයි අවුරුදු 10ක් වැඩ කරගෙන ඉන්න එහෙම නැතුව ඔය කරන ක්‍රමේවට එකඟ වෙලා අවුරුද්දක් වැඩ කරගෙන ඉන්න අපිට ලෑස්ති නැහැ ජනතාවගේ ඒකරාශී වීමේ නිදහස සහ ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගිය දිනවල විවිධ වෘත්තීය සංගම් වෘත්තිකයින් සහ විශ්වවිද්‍යාල සිසුන් MIT භාවිත කළ අවස්ථාවලදී පිරිස් විසිරුවා හැරීමට කඳුළු ගෑස් ජලය සහ ලී පොළු භාවිත කළ බවට චෝදනා ලැබී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂාව සඳහා කටයුතු කරන මෙරට ප්‍රධාන අධීක්ෂණ ආයතනයේ ලෙස මේ අවධානයට ලක් කළ යුතු කාරණාවක් වශයෙන් උයි මානව හිමිකම් කොමිෂන් සභාව පෙන්වා දී ඇතේ මානව හිමිකම් කොමිෂන් සභාව පනත මගින් පැවරි ඇති බලතල ප්‍රකාරව ඒ පිළිබඳ විමර්ශන දැනටමත් ආරම්භ කර ඇති බව එම කොමිසම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කළා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක ණය මුදල කඩිනමින් ලබා දෙනු ඇති බවට රජයේ විශ්වාසය පළ කරනවා මුදල් රාජ්‍ය ඇමති රංජිත් සීමලා පිටිය පවසන්නේ අවස්ථා 8කදී වසර 4ක කාලයක් තුළ ණය මුදල හිමිවන බවයි. 16 වතාවක් IMF සහාය ලබාගත්ද ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව අසාර්ථක වේ ඇති බවයි ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්කේ පෙන්වා දෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීමෙන් අන්තර්ජාතික ණයබර තවදුරටත් ඉහළ යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පෙන්වා දෙනවා. IMF එක අපිට ඩොලර් බිලියන 3ක් මුදලක් දෙනවා. අවුරුදු 4ක් තුළ 8 වතාවක. සාමාන්‍ය අවුරුද්දකට 10,750ක් විතර ලැබෙනවා. මේ ගිවිසුම බලාපොරොත්තු වෙනවා මේ මාසේ අවසානයේ රෙන්ඩිෆර අත්සන් කරාවි කියලා. එතකොට ඒ සමගම වාගේ අපිට ඩොලර් මිලියන 10,350ක් විතර ලැබෙන්න අවශ්‍යයි. මේ ගැරන්ටිය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මුදලටත් වැඩිය අපිට අවශ්‍ය වෙලා තිබෙනවා. IMF එකේ ඉඳන් ලැබීමට අමතරව ලෝක බැංකුව ඩොලර් 10,500ත් 1,500ත් අතර මුදලක් අපිට ලබා දීමට ඍමත. ඒ වගේ මාසික සංවර්ධන බැංකුව ඩොලර් 10,600ක් විතර ලබා දීමට සූදානම්. තිරසර භාවය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ආයතනික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ස්ටීව් හැන්කේ පවසනවා. විදේශ ප්‍රවෘත්ති සේවාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. ආර්ථිකය සම්බන්ධයෙන් අදාළ වෙනස්කම් සිදු නොකළහොත් අර්බුදකාරී වාතාවරණයේ එලෙසම පවතින ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙරට ආයතන පාලනය කිරීමේ නීති සංශෝධනය කළ යුතු බවද මහාචාර්යව පවසනවා. 1965 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව අවස්ථා 16කදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගෙන තිබුණද ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව අසාර්ථක තත්වයක පවතින බවයි මහාචාර්ය ස්ටීව් හැන්කේ පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම තාවකාලික සහනයක් බවද මහාචාර්යවරයා පෙන්වා දෙනවා. රටට ගැළපෙන ප්‍රතිසංස්කරණ වලට වඩා IMF එක මගින් නිර්දේශ කරන ලද ප්‍රතිසංස්කරණ තමයි රට තුල ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඇත්තටම රටට අවශ්‍ය වෙන්නේ ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ ප්‍රතිසංස්කරණ රට තුල ක්‍රියාත්මක කිරීම නෙවෙයි, රටෙහි පවතින ණය ප්‍රමාණය ගෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ රට තුල ක්‍රියාත්මක. එහෙම නොවුනොත් ඒ තුල රට මුහුණ දෙන ණය බර තවදුරටත් වැඩි වීමටත් දේශීය ආර්ථිකය තවදුරටත් කඩා වැටීමටත් හැකියාව ලැබෙන්නට පුළුවන්. අන්තර්ජාතික ප්‍රාග්ධන වෙළඳපොළට ගිහිල්ලා අපි ආපහු ලබා ගන්නේ ණයක්. ඒ ණය නැවත ගෙවිය යුතුයි. අපේ ණය ලබාගත යුත්තේ පැරණි ණය ගෙවා දාන්න නෙවෙයි,
අපි මේ IMF එකෙන් ලබා ගන්න ණය මුදල පරිභෝජනය සඳහා යෙදෙව්වොත් අපිට සිද්ධ වෙන්නේ මීටත් වඩා භයානක ආර්ථික අර්බුදයකට තව අවුරුදු කීපයකින් ගමන් කරන්නට පළාත්පාලන මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදනය ඉල්ලා මැතිවරණ කොමිසම ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා කෙසේ වෙතත් අදාළ ලිපියට මෙතෙක් නිසි ප්‍රතිචාරයක් ලැබී නැති බවයි කොමිසමේ සභාපතිවරයා අපකල විමසීමකදී ප්‍රකාශ කළේ මේ අතර පළාත්පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් ප්‍රමාද වන බව රජයේ මුද්‍රණාලය පවසනවා මුද්‍රණාලය අධිපති නී ගංගා නීලියනගේ ප්‍රකාශ කළේ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මුදල් මෙතෙක් ලැබී නැති බවයි ඡන්ද පත්‍රිකා ලබා දීම ප්‍රමාද වන බව තමාට නිල වශයෙන් දැනුම් දී නැති බව කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචි හේවා පැවසුවා පළාත්පාලන ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නිකුත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව මුදල් අමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව අදාළ ඉල්ලීම සිදු කළ බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කළේ පළාත්පාලන මැතිවරණයට අදාළ ප්‍රතිපාදන නිකුත් කිරීම සඳහා ඍජු තීරණ ගැනීමට නොහැකි බවත් ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි විය යුතු බවත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පසුගියදා මැතිවරණ කොමිෂන් प्रकाश कले පළාත්පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු තවදුරටත් ප්‍රමාද වන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ අපකල විමසීමකදී ප්‍රකාශ කළා. ඇය පවසන්නේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අවශ්‍ය මුදල් මෙතෙක් රජයේ මුද්‍රණාලය වෙත ලැබී නැති බවයි. ඉදිරි සතිය තුල එම මුදල රජයේ මුද්‍රණාලය වෙත ලැබුණේ නැත්නම් ලබන 20 වෙනිදාට පෙර තැපැල් ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට බාර දීමේ හැකියාවක් නැති බවයි මුද්‍රණාලයාධිපතිනිය වැඩිදුරටත් පැවසුවේ. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා අපකල විමසීමකදී ප්‍රකාශ කළේ ඡන්ද පත්‍රිකා ලබා දීම ප්‍රමාද වන බවට රජයේ මුද්‍රණාලයාධිපතිනිය නිල දැනුම් දීමක් මෙතෙක් සිදු කර නැති බවයි. මේ අතර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබා දෙන ලෙස රජයට බල කරමින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්ුණා. ඒ රට විසින් ශ්‍රී ලාංකිකින් පිරිසක් එක්වයි මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණේ. ලංකාවේ ඉන්න මේ අරගල වලට සම්බන්ධ වෙන කට්ටිය ප්‍රජාතන්ත්‍රවාදී වෙනු ජය ගන්න මිනිසුන්ට ශක්තියක් හයියක් වෙන්න තමයි මෙහෙම එන්නේ අපි එහිලා ලංකාවේ ජනතාවට වගේම සහෝදරාත්මක සහයෝගය පළ කරන ගමන්ම ලංකාවේ ආණ්ඩුවට බල කරනවා ලංකාවේ ජන මතයක් නැති රනිල් රාජපක්ෂ ආණ්ඩුවට බල කරලා කියනවා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දීපල්ලා දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ටෙලිවැකිය නරඹන අසන ඔබ දන්නවා අද ලියන්නේ 235 වෙනි ටෙලිවැකිය කියලා අපේ ටෙලිවැකිය ඔස්සේ අපේක්ෂා කරන්නේ පුරවැසියන් සකස් කර ගැනීම සඳහා අවශ්‍ය දැනුම තොරතුරු සහ තාර්කික බුද්ධිය බෙදා ගැනීම දැන් මීට පෙර ටෙලිවැකියෙන් අප පෙන්වා දුන්නේ අදවන විට අපට ඇත්තේ නාමික පුරවැසිභාවයක් කියලා විතරයි නේද නාමික පුරවැසිභාවයක් පුරවැසිභාවය තුළ ඇති සමාන අයිතිවාසිකම් සහ වගකීම් අපෙන් උදුරගෙන ඇති බව උදුරා ගැනීමට සූදානම් වන බව තමයි මීට පෙර ටෙලිවැකියේ තේමාව වුණේ දැන් බලන්න පුරවැසියන්ට ලෝකෙම පිළිගත් ප්‍රධානතම අයිතියක් තමයි ඡන්ද බලය. දැන් අද ඡන්ද බලය ලබා ගැනීම සඳහා මහ පාරේ සටන් කරන තැනකට රට වැටිලා අවසන්නේ නේද? ලෝකයේ පුරා සිටින ශ්‍රී ලාංකිකින් පවා ලංකාවේ අපට ඡන්දේ දීපියව් ඒක උතුරගන්ට එපා කියලා කෑ ගහන තැනට අද රටපත් වෙලා තියෙන්නේ. ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල් කඩ සර්වජන ඡන්ද අයිතිය
දැන් අද රටක්ම මහපාරේ ඡන්ද අයිතිය ඉල්ලලා සටන් කරනවා. ඇත්තටම ඒ කියන්නේ මේ අප ගෙවමින් ඉන්නේ අර්ධ ප්‍රජාතන්ත්‍රවාදී යුගයක්. අර්ධ පුරවැසි භාවයක් තමයි අද අපට ඇත්තේ. ඇත්තම කිව්වොත් අද ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලලා අපේ රටේ පුරවැසියන් යාචකින්ගේ ගානට පත් වෙලා. තේරන සිංහලෙන් කියනවා නම් මේ ඇත්තේ යාචක ප්‍රජාතන්ත්‍රවාදී කාලයක්. ඇත්තටම අපේ පුරවැසි භාවයේ සේම ප්‍රජාතන්ත්‍රවාදයට යාචක තැනට පත් කරලා තියෙන්නේ කවුද? පත් කරමින් ඉන්නේ කවුද? ඇත්තටම වෙන කවුරුත් නෙමේ අපිම තමයි. අපි අපේ පුරවැසි සමාන අයිතිවාසිකම් එක එක පාට පක්ෂවලට පවරලා බලාගෙන ඉන්නවා. නිහඬව ඉන්නවා නේද? අංක 1 තමයි පුරවැසි අප සවිඥානික විය යුතුයි. ඒ සවිඥානික භවයේදී කොළපාට රතුපාට කහපාට නිල්පාට දම්පාට තොප්පි ගලවන්නම ඕනේ. දැන් මේ දවස්වල ආයෙත් ඇහෙන්න පටන් අරන් තියෙන දේශපාලන ස්ලෝගන් ටික විතරක් අරන් බලන්න කොනේද? පෝලිම් නැතිකලේ මමයි. IMF එකේ ණය අරන් දෙන්නේ මමයි. හොඳම ජාත්‍යන්තර සම්බන්ධතා ඇත්තේ අපේ නායකයාටයි. එයාට ඇමරිකාවත් ආදරේ. ඔන්න ආයේ තුන් වේල කන්ට ලැබෙනවා. පෝලිම් වල මරණු යුගයේ අවසන් ඉතිහාසයේ පළමු වතාවට හාල් සේරු 20ක් හාල් සේරු නෙමේ කිලෝ හොඳේ කිලෝ 20ක් දෙන්න යන්නේ අපේ නායකයයි. ඒ කියන්නේ හාල් දුන් පියා බත් දුන් පියාගෙන් පස්සේ හොඳේ ගෝටා වගේ නෙවෙයි ගෝටා හමුදා නිලධාරියෙකුුණත් බයේ පැනලා ගියා. ඒකට අපේ ලොක්කා කොහමද ආ හමුදාව දාලා කුල්ලු පොලු දාලා නේද කුරුඳු පොලු දීලා අපේ ලොක්කා හමුදාව දාලා නෙලන නෙලිල්ල කොහමද නේද ආ කඳුළු ගෑස් වල මොන ප්‍රමිතින්ද ඈ උද්ඝෝෂණ වලට නෙලන්ටම ඕනේ දැන් ඉතින් තව ටික දවසකින් සංචාරකයෝ තෝගාල එන්ට පටන් ගන්නවා ඇත්තටම ආර්ථිකය දැන් ශක්තිමත් වෙලා ඩොලරය යට කරමින් අද රුපියල නැගිටිනවා ඒ අපේ ලොක්කගේ දූරදර්ශී තීරණ නිසායි තනි මිනිහෙක්ගේ තීරණ හොඳේ දැන් මේ ආදී කතා කියන අතීශය හිතේෂිවන්ත ඔය තොප්පි දාගත් අර්ධ පුරවැසියන් වැඩිම ඉන්නේ කොහෙද දන්නවද පාර්ලිමේන්තුවේ මේ පාලකීන්ම තමයි මාරුවෙන් මාරුවට රට කළේ හොඳේ රට කළේ නෙමෙයි රට කෑවේ ඒ නිසා අංක 1 අප පුරවැසියන් ලෙස මෙන්න මේ දැනුවත් කිරීමේ සැබෑ සටන ආරම්භ කළ යුතුයි පුරවැසියන් තේරුම් ගත යුතු වැදගත්ම කාරණාව තමයි මේ රට ඇමරිකානු ඩොලර් බිලියන 70ක විතර මහා ණය කන්දක තියෙන්නේ. හරිද? නිදහස ලැබිලා අවුරුදු 75යි. අදත් ලැබෙන්නේ ණය. හොඳේ ණය. ඒ ණය වලින් තමයි මේ කන්න දෙන්න හදන්නේ. ඒ ණය වලින් තමයි ඉදිරියේදී අපිට කණ්ඩ දෙන ගමන් ඒ උන්දලා හොරා කන්නේත් ඒ උන්දලගේ සුඛ විහරණය සඳහා වෙන් කරගන්නේ. හොඳේ අපට කන්ට දීලා උන් හොරා කන සල්ලි වලටත් නිකනේ ණය වලින් හරිද අපට නැති උන්ට ඇති අයිතිවාසිකමුත් හොඳට භුක්ති විඳින්න පටන් ගන්නවා හරිනේ ඊළඟට අප මතක තබා ගත යුත්තේ මේ යාචක ප්‍රජාතන්ත්‍රවාදේ නැත හිඟන ප්‍රජාතන්ත්‍රවාදේ ඉල්ලලා සටන් කරලා ගන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදේ හරිද ඡන්දය අර ඉල්ලලා මහමගට එන්ට වුණු මේ ප්‍රජාතන්ත්‍රවාදේ ඒ යාචක බව වෙනස් කළ යුතුයි කියලා. ඒ සඳහා ඒකාධිපති විධායකය වෙනස් කළ යුතුමයි. 1978 JR කියපු ගැහැණියෙකු පිරිමියෙකු බවට පත් කිරීමට විතරයි මට බැරි කියන මේ ඒකාධිපති විධායකය නිසායි අපට මේ යාචක ප්‍රජාතන්ත්‍රවාදීන් බවට තනි මිනිසෙකු ඉස්සරහ පිටපත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මොකද මේ අපේ රටේ විධායක ජනාධිපති ඇත්තේ ඇමරිකානු ජනාධිපති ප්‍රංශ ජනාධිපතිරත් ඉහලින් ගිය බලයක් කොටින්ම රටක උත්තරීතර අයිතින් දෙකක්ම තනි මිනිහෙකුට පැවරූ ආණ්ඩු ක්‍රමයක් පාර්ලිමේන්තුව හෙවත් ව්‍යවස්ථාදායකයත් නේද උත්තරීතර විය යුතු ගරු අධිකරණයටත් ඉහලින් සිටින මේ විධායක ජනාධිපති බලය ඉවත් කළ යුතුවම තිබෙනවා ඒ සඳහා මේ ව්‍යවස්ථාව ජනතාවාදී ව්‍යවස්ථාවක් දක්වා වෙනස් කිරීමේ පුරවැසි විවෘත සටන ආරම්භ කළ යුතුයි. එහිලා විධායක ඒකාධිපති බලතලවලට ආස කරන පක්ෂ ඇතනම් අන්න ඒ පක්ෂ ප්‍රතික්ෂේප කරන පුරවැසි දැනුවත් භාවයේ සඳහා සටන් කළ යුතුයි කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු ප්‍රචාරක රැළිය අද මුන් රාගලදී පැවැත්වුණා. ඒම් පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අපිට බලයක් හරින එක පුරුදුයි. හැබැයි අපිට මේ මිනිස්සු මේ රට අත්හැරලා පුරුදු නැහැ. සමහර විදිහ අපි පැනලා යයි කියලා. අපි එහෙම බය වෙන්න මතුකුණක් නැහැ. ගමේ මිනිස්සු හැමදාමත් ඉන්නේ අපිත් එක්ක කියලා අපිට විශ්වාසයක් තියෙනවා.
දෙමාපියෝ පෙරලන්න සමහරු අධිවේගයෙන් දුවගෙන එන්නේ යන්නේ බලය ගන්න. සමහරු පෞගිය දවස් වෙනකොටත් දිනලා හිටියේ. කුලම් පුම්බපු බෝලයක් උඩ ගියා වගේ. දැන් බිමට එන්න පටන් අරගෙන තියෙනවා. එදා මේ අයට අවි රට බාර ගන්න කිව්වම ඔය කෑ ගහන දෙගොල්ලම ඒ වෙලාවේ රට බාරගත්තේ නෑ. එයාලා දන්නවා එයාලට කරන්න පුළුවන් හරිය. කොච්චරද කියලා. අපි කිසිම බයක් නැහැ ඡන්දෙකට. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ පාරට බස්සලාද මොනවද මේ කරන්නේ? රටක් කවුල් කරලා ඒ ළමංගේ අධ්‍යාපනය මහා මගට දාලා කියලා. ඒ දරුවන්ගේ මිනි උඩින් හරි දේශපාලනය කරන්න තමයි සමහරු බලාගෙන ඉන්නේ. මම ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා දරුවෝ ගැන හිතන්න කියලා. ඔබටත් දරුවෝ ඉන්නවා. වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවකයාටත් මම කියන්නේ රෝගීන්ට ප්‍රාණ අපේට නොගෙන තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් සටන් කරන්න. රට ගැන ජනතාව ගැන හිතලා ගැළපෙන විදියට සංවිධානය වෙනවා නම් ඒ සටන් වලටත් පටු අරමුණු වලටත් එහා ගිය බලයක් ඔබට ලැබෙනවා. රටේ මිනිස්සු ප්‍රාණ අපේට අරගෙන ආර්ථිකයත් ජන ජීවිතයත් කඩා බිඳලා දානවා නම් ඒ අය කරන්නේ මහා අපරාධයක්. මං ඉන්දි කඩබුද්ද මන්ත්‍රීතුමාට කැමතිතුමාට කතා කරන්න ඇහුවා. දැන් JVP එක රතු පාටේ මදිනව දකින්නවද කියලා. අද රතු පාට අපි ඉන්නේ. අද රතු පාට ඇඳලා ඉන්නේ අපි. මේ ජනක වක්කුමර මහත්තයා රතු පාට ඇඳලා ඉන්නේ. මෙතන ඉන්න කීප දෙනෙකුත් රතු පාට ඇඳලා ඉන්නවා. හැබැයි හනමදී සාලාගේ දැන් අඳින්නේ රතු පාට. මං ඉදන් යතර රතු පාට ෂර්ට් නිකන් කවුරුත් දෙන්නේ නැතුව ඇති. නේද? ඒ කාලේ රතු පාට ෂර්ට් දුන්නේ දැන් දෙන්නේ නැතුව ඇති. දැන් පාට වෙනස් කරලා. සංකල්ප සහ අදහස් වලින් පමණක් රට ගොඩ ගැනීමට හැකියාවක් නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කයිවාරු ගැසීම වෙනුවට හොරු අල්ලන වැඩපිළිවෙල සමගි ජන බලවේගය සතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. අද රට පාලනය කරන්නේ පියගුළු ආණ්ඩුවක්, නිවට ආණ්ඩුවක්, මහ ජනතාවට මූණ දෙන්න බැරි රජය. ආණ්ඩුව තීන්දුව කළා තියෙනවා තමන්ගේ දූෂණය, වංචාව, හොරකම ඒකෙන් සිදු පාඩුව මගහරවා ගන්නට වන්දි ගෙවිය යුත්තේ ලක්ෂ 220ක් වූ ජනතාවන ඔබලයි කියන කාරණා. පොහොට්ටු කහරයෝ හොරා කාලා රට විනාශ කරලා රට බංකොලොත් කරයින් පස්සේ වන්දි ගෙවන්නේ ඒගොල්ලෝ නෙවෙයි. වන්දි ගෙවන්නේ පොදු ජනතාව. දැන් ඔබතුමන්ලට පේනවා ඇති මේ රටට අවශ්‍යයි අලුත් ගමනක්. මේ රටට අවශ්‍යයි අලුත් දර්ශනයක්. තනි පුද්ගලයෙකුට මේ රටේ ප්‍රශ්න විසඳන්නට බෑ. හොඳ ටීම් එකක් ඉන්නට ඕන. දක්ෂතාවයේ කුසලතාවයේ හැකියාව සංකල්ප විතරක් නෙවෙයි අදහස් විතරක් නෙවෙයි සංකල්ප චින්තන අදහස් දර්ශන ක්‍රියාවට නංවන වැඩපිළිවෙලක් රජයක් තුල තියෙන්නට ඕන. දැන් තින්නේ අච්චාරු ආණ්ඩුව. මේ අච්චාරු ආණ්ඩුව තුල මුළු රටම බංකොලොත් වෙලා හමාරයි. ජාතික ජනබලවේගයේ ගම්පහ ජන රැලිය අද පස්වරුවේ පැවැත්වුණා. ඒම බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් නැතිවරණ ඒක රටේ ප්‍රමුඛතම කාර්යයක්. ඒකට සල්ලි ලබා දී යුතුවක් තිබෙනවා. හැබැයි දැන් ආණ්ඩුව කියනවා සල්ලි නැහැ කියලා. එහෙනම් ලංකාවේ මේ සම්ප්‍රදාය ඇති වුණොත් ඕනෑම ආණ්ඩුව බලයට එනවා. බලයට ඇවිල්ලා කියනවා භාණ්ඩාගාරයේ සල්ලි නැහැ. අපි ඡන්දේ තියන්නේ නැහැ. මෙහෙමම ඉන්න. එහෙම කරන්න පුළුවන්. ඊළඟ ජනාධිපති ඡන්දේ. ජනාධිපති ඡන්දේ කොට රනිල් වික්‍රමසිංහ කියනවා භාණ්ඩාගාරයේ හිඳිලා සල්ලි වේදම් කරන්න විදිහක් නැහැ. මමම ඉන්න. මතක තබා ගන්න. සල්ලි නැහැ කියලා ඡන්දේ නොතියන සම්ප්‍රදාය අපේ රටේ ඇති වුණොත් ඒක අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මුළුමනින්ම අකුලා දෙමින්. ඒ නිසා මේ සල්ලි නෙවෙයි නැත්තේ මොනවද? ඡන්ද. ඒක තමයි ඇත්ත. ඊළඟ කියනවා ජනතාව ඡන්දයක් ඉල්ලන්නේ නැහැලු. తాවකාලික උපකල්පන කරමු. හැබැයි ඡන්ද දෙන්නේ ජනතාව ඉල්ලනවට නෙවෙයි. ඡන්ද දෙන්නේ නීතියට, ව්‍යවස්ථාවට. ඒ නිසා ඒගොල්ලොම කියනවනේ ඉල්ලන ඉල්ලන විදියට ඡන්ද දෙන්න බෑ. දැන් පහුගිය කාලේ ගෝඨාභය රාජපක්ෂට පළවා හරින්ද ගෝඨාභය ගෙදර යන්න කිනුවට ඒකල කිව්ව මොකද්ද? එහෙම යන්න කිව්වට යන්න බෑ. එයාට අවුරුදු 5ක් දීලා තියෙනවා. එහෙමද කිව්වේ? එනේ ඉල්ලන ඉල්ලන විදියට ඡන්ද දෙන්නේ නැහැ කියලා ඒකල කිව්වේ. ඡන්ද දෙන්නේ ඉල්ලන ඉල්ලන විදියට නෙවෙයි නම් ඡන්ද දෙන්නේ නීතියට. හැබැයි ඒගොල්ලෝ කියන මොකද්ද? ජනතාව ඡන්දයක් ඉල්ලන්නේ නැහැ කියලා. කොහෙද කියන්නේ? පාර්ලිමේන්තුවේ. එහෙම නැත්තම් රූපවාහිනී. ගම්පහට ඇවිල්ලා ඡන්දේ පා කියන ජනතාවක් එකතු කරලා කතාව කියනොත් නේද? හැබැයි ඡන්දේ ඕන කියලා දසදහස් සංඛ්‍යාත ජනතාව රටේ ඡන්ද වේදිකාවට එකතු වෙමින් ඡන්දේ ඕන කියලා කියනවා. ඊළඟ ඒගොල්ලෝ කියනවා මේ පළාත් පාලන මන්ත්‍රීවරු 8000ක් ඉන්නවා. මේක ලොකුයි. ඒ නිසා මේක 4000ට විතර අඩු කරන්න ඕන. මෙච්චර වියදමක් දරන්න බෑ කියන. හැබැයි මේ 8000 කරේ කවුද? මේ 8000 කරේ එයා. මේක වැරදි නම් අවුරුදු 5ක් තිබ්බා 8000 4000ට බස්සන්න. ඡන්දේ නැති කරන්න හදන්නේ ඡන්ද නැති නිසා. රට අනතුරු වලින් බේරා ගැනීමට ඕනෑම අභියෝගයක් බාර ගැනීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. වොන්රාගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. මහින්ද රාජපක්ෂගේ කටින් කිව්ව බඳුන් කර හොලා රනිල් කියලා. ඒ නිසා තමුන් ආසනල් පේනවා මේ තමයි ලංකාවේ ඉතිහාසයේ අටවගත්තු තක්කඩිම හමුල් ආණ්ඩුව. වික්‍රමසිංහ මහත්තයා බලන පරණ පිනක් මගේ ඉහි කඩාගෙන වැටුණා කියලා
බලය විඳිනවා. රනිල් තෝනිමින් පිනට කඩාගෙන වැටිච්ච ජනාධිපතිකමෙන් උපරිම ආතල් ගන්න. ආතල් එක වැඩි වුණාම උන්නේ පාර්ලිමේන්තුවට. ඇමතිකමක් දෙනවයි කිව්වොත් ප්‍රභාකරන්ගේ ආණ්ඩුවක හරි කමන්නේ ගන්න පෙරේතයට ඉක්ුත් ඉන්නවා. රටේ අනතුර නැති කිරීමේ තනතුර බාර ගන්න ඕන වෙලාවක සූදානම් අය බයන තුවේ වැඩි අතට ගන්න ලෑස්ති. තනතුරු කියන්නේ මේ අපට ආතල් ගන්න දෙන ඒවා නෙවෙයි. පහරට ගිහිල්ලා උද්ඝෝෂණ කරන්න බැරි නම් චන්දකොළට ගිහිල්ලා බොහොම නිශ්ශබ්දව කතරේ ගහලා තමන්ගේ මතය ප්‍රකාශ කිරීමේ නිදහසවත් අවම වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියෙක් හැටියට ඒ අවම නිදහසවත් අපිට දෙන්න ඕනේ. දැන් ඒ නිදහසවත් අපිට නැහැ. මේ ආණ්ඩුව ආවට පස්සේ මේ රටේ ජනතාවගේ හිස මත හෙන මත පතිත කර වන්නට එදා මේ ආණ්ඩුවේ මුදල් ලැබති හැටියට ක්‍රියා කරපු ඔය බැසිල් රාජපක්ෂ ඇට වූ උගුල් වලට අපි හවු වුණේ නැතුව අපිට ඇමතිකම් දාලා එන්න වුණා. අනේ මොන සතුටක් ඇමතිකම් දාලා එන්න වෙච්ච එක. ඒ වගේ දේශපාලනය පළාත් පාලන නැතිවර්ගයේ නොදෙන එක පාර්ලිමේන්තුවේ වර්ගයේ දෙයි. කබුටු පක්ෂයේ මහා කබුටට ගිහිල්ලා කියන්නේ ඡන්දෙ තිබ්බොත් වැඩේ හවස්. ඒගොල්ලෝ කියන ප්‍රවෘත්තිය ජනාධිපතිතුමා සංසන්දනය කරලා බලනවා බුද්ධි අංශාවාරත්තත් එක්ක. අනිවාර්යයෙන්ම ආණ්ඩු පක්ෂයේ පොට්ටුව අලියා පොට්ටු අලියා දාන්න නැතුව මේ අර පුෂ්පදානකේන හොර ස්වාධීන කණ්ඩායම මේ ඔක්කොම ගන්නෙ 10% අනුප්‍රමාණයක් කියලා තමයි ඒ මන්ත්‍රීවරු කියලා කියන්නේ බුද්ධි අංශය කියලා කියන්නේ. රටේ සම්පත් විනාශ කළ දේශපාලනඥයින්ට පවතින දඬුවම් වලට වඩා දස ගුණයක දඬුවමක් ලබා දිය යුතු බව ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසනවා. එසියද ටීවී ඔස්සේ විකාශය වූ සුන්දරී ඉරිදා වැඩසටහනට එක් වෙමින් මේ වෙලාවත් මේ කියන දේ තේරුම් අරගත්ත දේශපාලඥයන් මට පෙන්වන්නකෝ අපිට මෙතන කණ්ඩ බොණ්ඩ යන්න ඉන්න බේට් එක නැතුව අපි මේ රටේ ජනතාවත් එක්ක මාර සටනක් කරනවා. නමුත් මස් කට්ටකට පොරකන බලු රැලක් වාගේ මේකේ බලය හා සම්බන්ධව මුම්මේ කරන වැඩපිළිවෙල පිළිබඳද එහෙමද මේ වෙලාවේ කරන්න ඕනේ? මෙයාලා ඔක්කොම එක මේසකට ඇවිල්ලා සමාජයේ අවබෝධයක් තියෙන මිනිස්සු ජෙන්නගෙන මේ වටන වලින් අපි කොහොමද ගොඩ එන්නේ කියන වැඩපිළිවෙලක්ද මෙයාලා කරන්න ඕනේ? මේ රට ගොඩ ගන්න බැරි මේ රටේ දේශපාලනඥයින්ට යම් වරදක් කරලා හිටා ඒ වරදට දඬුවමක් දෙනවා කියන්නේ ඒ දඬුවමට වැඩිය ඒ දඬුවම 10 ගුණයකින් වැඩි කරන්න ඕනේ. මේ වාගේ රටක් මේ වාගේ සම්පත් තියෙන රටක් මේ වාගේ හැකියාවන් තියෙන මිනිස්සු ඉන්න රටක් මේ වාගේ දැනීමක් අධ්‍යය මේ රටේ භූගෝලීය පීඨයේ මේ දේශගුණික කාලගුණික ඒ සියලුම දේවල් මේ සම්පත් වලින් පිරුණු මේ රට මේක විනාශයක් කරපු එකට යම්කිසි උසාවියක නඩුවක් අහලා දඬුවමක් කරනවා නම් ඒක තුන් ගුණයකින් වැඩි කරන්න ඕනේ. මේ වාගේ රටකට මේම දෙයක් කරනවා. මැතිවරණයේ ආර්ථිකය ඇතුළු රටේ වත්මන් තත්ත්වයන් පිළිබඳව ඇසුණු කතා දැන් මහින්ද ගෙනාපෝ කාල සීමාවේ තමයි දූෂණය පිළිබඳව වැඩිම වාර්තාගත තත්ත්වයක් ඇති වුණේ. එහෙනම් ඒ කාලේට වක් කියන්න ඕනේ කවුද? ජනතා විමුක්ති පෙරමුණ. ඒත් ඒගොල්ලන්ට අත්ත සෝදගෙන අපි නෙවෙයි කීක ඉන්න බෑ. දැන් පහුගිය ටිකේ ඒගොල්ලෝ බැලුවේ හොඳට තැටිය රත් වෙලා තියෙනවා රොටිය දාගන්න. දැන් අයියලා දෙගොල්ලොම බැලුවා හොඳයි දැන් නියමර රත් වෙලා තියෙනවා දැන් රොටිය දාගන්න උත්සාහ කරා. හැබැයි දැන් රොටිය දැම්මොත් කර වෙනවා. දැන් රොටිය කර කර ගන්න තමයි දැන් හදන්නේ. පෝට්ටු ආද ගෙවල් වල රනිල් වික්‍රමසිංහ වන්දනා කරන තැනට පත් වෙලා තියෙනවා. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නමින් දේවාලයක් ඉදි කරන්නත් ඉඩ තියෙනවා ඉදිරියේදී පෝට්ටුව. මොකද ඒගොල්ලන්ට තියෙන එකම ගැලුම් කරව රනිල් වික්‍රමසිංහ මහත්තයා. දෙවරු දෙන්නෙක්ගේ පාලනයට වඩා එක යකෙක්ගේ පාලනය හොඳයි කියලා. දෙවරු දෙන්නෙක් පාලනය කරොත් සමාජය දෙකට බෙදෙනවා. රටක් වුණත් බිඳ වැටෙනවා කියන එක තමයි. එක යකෙක් ඊට වඩා ඉන්නක හොඳයි. ගෙදර ගියොත් අමු නැසි, මග හිටියොත් තෝ නැසි. ආණ්ඩුවත් ඒ වගේ. ආණ්ඩුවට ඡන්දෙකුත් නැහැ. ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුවකුත් නැහැ. ඒක නිසා තමයි ආණ්ඩුව මේ වෙට්ටු දාන්නේ. මට මේක කියන්න එපා කියලා මගේ හැමෝම කිව්වා. හැබැයි මම මේක කියනවා. මෙති රණතුංග මහත්තයා බෝධිසත්වෙක්. කාටවත් හිංසාවක් කරේ නැහැ. Tamanට ගහපු තමන්ගේ ගෙවල් ගිනි තියපු මිනිසුන්ට පවා රැකියාවල් දීපු මිනිහේ. හැබැයි ප්‍රසන්න රණතුංග බෝධිසත්වෙක් නෙමෙයි කියන එක අපි කියනවා. අපේ පාක්ෂිකයන්ට හිදීර කරපු මිනිසු නීත්‍යානුකූල විදියට ඕල් නිල නොන විදියට වන්දි ගෙවන්න ඕනේ. මට නටන්න පුළුවන් නම් පොළොව ඇදයිද පොළොව දිගයිද පාද්ද කියන ප්‍රශ්නයක් නැහැ. ඒකෙදි මම නටලා පෙන්නන්න සූදානම් වෙනවා. මැතිවරණයේ අභියෝගය තමයි ඡන්දදායකයා ඡන්ද පොළට ගෙන යාම. ඒ අභියෝගය ඔය හැමෝටම තියෙනවා. විඳින්න තියෙන හැම දුක් කරදරයක්ම මේ ආණ්ඩුව යටතේ සිද්ධ වුණා.
අර ජනාධිපතිවරයෙකුට මුහුදෙන් මාලදිවයිනෙන් දුබායි වලට යන්න උනා වගේ හොයා ගන්න බැරි වෙන විදියට මේ රනිල් වික්‍රමසිංහටත් අතුරුදහන් වෙන්න වෙනවා අනාගතයේදී ප්‍රජාතන්ත්‍රවාදය මරා දැමීමට එරෙහිව අප දෙසට එල්ල කරන උණ්ඩය තොපේ දෙසට එල්ල වෙන දවසක් එනවා මගේ පියාගේ මහගෙදර 77 කින් තිබ්බ 89 කින් තිබ්බ 2022 කින් තිබ්බ මේවා අපි දේශපාලන නවතින්නේ නැහැ ඒව හොඟ අත්දැකීම් අපිට එවෙන් අපි පන්නරේ ගන්නවා මිසක් අපි පැනලා දුවන්නේ නැහැ අපිල්ලන්නේ පළාත් පාලන ජාතියේ අපිල්ලන්නේ ගමේ മന്ത്രിවරයා තෝරගන්න. ඉතින් අයිය ඔකට බය. අද සමහර ප්‍රාදේශ සභාවල සල්ලි තියෙන ආණ්ඩුවට වැඩියි. ජනාධිපතිතුමාට මේ ආණ්ඩුවත් එක්ක ගමනක් නැහැ. අගමැතිතුමාටලු ආණ්ඩුව ඉල්ලස් වෙන්න ඕනේ. මොකද මේගොල්ලෝ රට බක්කුවත් කරනවා. ඉතින් මේ කට්ටිය රට හදන්න බෑ. මේගොල්ලන්ට ආධාර දෙන්නෙත් නැහැ. අපිට කොමිසමට කියන්න තියෙන්නේ 1 අප්‍රේල් 25 වෙන්න පුළුවන්. මාර්තු 9 වෙන්න පුළුවන්. අප්‍රේල් 5 වෙන්න පුළුවන්. කොමිසම මැතිවරණ තියෙන ඕනේ වෙලාවක මේ මැතිවරණ ජයග්‍රහණය කිරීමට පක්ෂයක් හැදලා අපි සූදානම්. විශේෂයෙන් මැතිවරණ කොමිසම ස්වාධීන අධිකරණයේ මේ සියල්ලම විනාශ කරමින් තමන්ගේ යකඩ සපත්තුවට පාගමින් කටයුතු කරන අවස්ථාවක් උදා වෙලා තියෙනවා. මැතිවරණ පවත්වන්න දිනවකවානු ආසන්න වෙනකොට එම සීමා නිර්ණය කොමිසමක් පත් කරලා ඒ පිළිබඳව කටයුතු කරන දරන උත්සාහය අනියම් විදියකින් හුදෙක් ඡන්දය කල් දැමීමේ කූට උපක්‍රමයක් හැටියට අපි දකිමු. මේ මැතිවරණේ කල් දැමීමට ගන්න ක්‍රියාමාර්ගය අපි තරයේ හෙලා දකි. මුදල් නැහැ කියලා කියනවා. හැබැයි 2023 ජනවාරි මාසේ ඉඳන් පෙබරවාරි මාසේ දක්වා භාණ්ඩාගාර බැඳුම් කර සහ භාණ්ඩාගාර බිල්පත් වලින් දේශීය බිලියන 1033ක් සල්ලි ණයට අරන් තියනවා රජය. එහෙමනම් ඒකෙන් කීයද දෙන්න ඕනේ බිලියන 10යි. බිලියන 10ක් කියන්නේ 0.1ක ප්‍රමාණයක්. අපි කිසිම මැතිවරණයක් පරක්කු කරන එක කල් දාන එකට අපි අනුමත කරන්නේ නැහැ. නමුත් අපි විශ්වාස කරනවා මැතිවරණ වේලාවට පවත්වන්න ඕනේ කියලා. මම දකින අන්දමටම හොඳම දේ තමයි එහෙමනම් ජනාධිපති මැතිවරණ කරනවා. සියුත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියුත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.